සර්වජන බලය දේශපාලන එකමුතුවේ උපාය මාර්ගික වැඩපිළිවෙල එළිදැක්වීම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙම කෙටුම්පත තුළින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දී තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, රාජ්‍ය පරිපාලනය, ජාතික ආරක්ෂාව ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක් පිළිබඳව මෙම කෙටුම්පතේ වෙන්වෙන් වශයෙන් ජනතා සංවාදය සඳහා ඉදිරිපත් කිරීම විශේෂත්වයක්. මේ කෙටුම්පත මේ රට සතුටු දෙයක් නිර්මාණය කිරීම සඳහා එළඹෙන සංවාදයට මුලපිරීමක් පමණයි. අපි හැමදාම දැක්කේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශන. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් වුණේ එහෙම විශාල ජනතා සංවාදයකින් නෙමෙයි. අපි ලබන 12 වෙනිදා සිට හැම ග්‍රාම සේවා වසභකටම පැමිණීමට බලාපොරොත්තු වෙනවා මේ සංවාදය සඳහා. මේ වැඩසටහන අපි බිහි කරනවා ජාතික පසුවිපරම් සභාව. මේ අපේ හදන මේ ආණ්ඩුවේ තියෙන කැබිනට් අමාත්‍ය ධුර 20යි. සමස්ත වැඩසටහන එක පැත්තකින් අමාත්‍යංශ 20ට කඩනවා. අනිත් පැත්තෙන් අවුරුදු 5ට කඩනවා. මේක මහපොළොවේ ක්‍රියාත්මක කරනවද කියලා අධීක්ෂණය කරන්නේ අර පසුවිපරම් සභාව. සාධාරණ හේතුවකින් තොරව ඒ වසරේ ඉටු කළ යුතු කාර්යයක් යම් අමාත්‍යංශයක් ඉටු කරන්න අසමත් වුණොත් ජනතාවට අධිකරණ නියෝගයක් ගත හැකි ඇමතිවරයාට එරෙහිව වහාම මේ කාර්යය ඉටු කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, මේ පසුවිපරම් සභාව ඇමතිවරුව ශ්‍රේණිගත කරනවා. කවුරු හරි ඇමතිවරයෙක් වසර 3ක් අඛණ්ඩව අන්තිම තැනට පත් වුණොත් ඒ ඇමතිවරයයි අමාත්‍යංශ ලේකම්වරයයි දෙන්නම ඉල්ලා අස්විය යුතු අතර ඒ ආණ්ඩුවේ නැවත ඇමති ධූරයක් ලේකම් ධූරයක් ලබා ගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරයාට දීලා තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි යෝජනා කරලා තියෙනවා. අපේ රට අපිලිවෙලයි. ඒ අපිලිවෙල නැති කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. ඩක්වස් ලුයිත් න්‍යායෙන් අර ක්‍රිකට් මැච් එකක් ගහන්න කොච්චර දිනන්න ඕනද කියලා හදනවා වගේ අමාරු වැඩක් නෙමෙයි මේ. ලීසින් කරන්න පුළුවන්. ඒක නොකරපු එකයි වැඩි. අපේම රටක්, අපේම අනාගතයක්, අපේම දරුවන් වෙනුවෙන් වෙන කවුරුවත් නෙවෙයි අපි ගොඩනගමු. හෙටලොවටත් යමක් දායාද කොට සතුටු වන දයක් ඒ සිහිනය ළඟා කරගන්න මිතුරණි එන්න අපත් සමග.